ජාතික ජනබලවේගේ පළමු මැයි දිනය අද අපි සමරන. ඒක පුනරුදයක් නෙමේද? ඒක නව පුනරුදයක්. ඇයි ඒක නව පුනරුදයක් වන්නේ? ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත්වීමම ජාතික ජනබලවේගය ලෙසේ පත්වීම, ඒක තමයි අපේ නව පුනරුදයේ ගමන. මේ දූෂිත මර්ධනකාරී ආණ්ඩු කොපමණ උත්සාහ කළත් කම්කරු අරගල නවත්වන්න, ඒ මර්ධනය දියත් කරත් සමහර අවස්ථාවල රාජ්‍ය ත්‍රස්තවාදය මුල් කරගනිමින් කම්කරුවා, ශ්‍රමිකයා, පීඩිතයාව මර්ධනය කරන්න උත්සාහ කළත් නැවත නැවත අපි කියනවා ඒ ධනපති ආණ්ඩුවලට ඒක නම් සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ නව පුනරුදය ජාතික ජනබලවේගය සැබවින්ම මේ රටේ නව ආණ්ඩුවක් ස්ථාපිත කරනවා. මේ ජනතාව නව ආණ්ඩුවක් හදනවා. ඊළඟට අපි මේ ප්‍රභු දේශපාලනය, මෙතෙක් කල් මේ රට පාලනය කරපු ප්‍රභු දේශපාලනය සහ ජනතා දේශපාලනය අතර බෙදුම් රේඛාවක් ඇති කරනවා. දැන් මේ බලන්න, මේ වේදිකාවේ මේ රට දූෂිත බවට, ආර්ථික වශයෙන් බංකොලොත් බවට පත් කරපු එක චරිතයක්වත්, එක දේශපාලන මුහුණක්වත් තියෙනවද? ඔබ සැතපුම් ගණනාවක් මේ පෙළපාලියේ ආවා. ඔබ දැක්කද එක පුද්ගල චරිතයක් තමන්ගේ මුහුණ පෙන්නගෙන මේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මැයි දිනේ හරහා කරන්න උත්සාහ කරනවා? මෙන්න මේක තමයි මිත්‍රවරුනි ජාතික ජනබලවේගයේ පුනරුදය, නව යුගය, නව අහසක්, නව පොළොවක් බිහි කරන ශ්‍රමිකයාගේ, කම්කරුවාගේ පැතුම. දැන් අපි අවුරුදු ගණනාවක් අපි හිතුවා මේ ධනවාදී ආණ්ඩුවලින් අපිට දියුණු වෙන්න පුළුවන් කියලා. හැමෝම සමාජවාදයට ගරහනවා, සමාජවාදය ෆේල් කියනවා, අසාර්ථකයි කියනවා. හැබැයි අවුරුදු ගණනාවක් නිදහසින් පසුව මේ රට පාලනය කරපු ධනවාදයට හැකි වුණාද රට දියුණු කරන්න? එහෙමනම් අසමත් වෙලා තියෙන්නේ ධනවාදය, සමාජවාදය නෙමෙයි. සමාජවාදය අසමත් වෙන්න මේ සමාජවාදී ආණ්ඩු මේ රට පාලනය කරන්නේ නැහැ, පාලනය කරේ නැහැ. එහෙමනම් අපිට ඉතා පැහැදිලිව කියන්න තියෙනවා මේ මැතිවරණයේදී අපි එනවා බෙදුම් රේඛාවකට. ඒ තමයි පීඩිත පන්තිය නියෝජනය කරන, පුද්ගල ප්‍රතිරූප නැති, සැවොම දේශපාලන නායකත්වයේ, කියන්නේ දේශපාලන සේවකත්වයේ කියන ඒ උතුම් පරමාදර්ශය ඉටු කරන ජාතික ජනබලවේගය අනිවාර්යෙන්ම ආණ්ඩුවක් හදන, මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන පළමු මැයි රැලිය තමයි මේ ජාතික ජනබලවේගයේ මේ මොහොත. දැන් ජනතාව හරි කැමති දුප්පතාගේ හිතවතුන් පත් කරන්න. මෙතෙක් කල් ජනතාව කළේ දුප්පතාගේ හිතවතුන් පත් කරන එක. හැබැයි ඒ යුගය දැන් හමාර වෙනවා. සජිත් කියන්නේ දුප්පතාගේ හිතවතා. හැබැයි අපිට අවශ්‍ය නෑ ඒ දුප්පතාගේ හිතවතෙක් නැවත බලයට ගේන්න. අපි දන්නවා ඔවුන්ට අවශ්‍ය කරන්නේ හිඟන්නාගේ තුවාලය හැමදාම තියාගන්න, දුප්පතුන් වැඩි කරන්න. අපි ජනාධිපතිවරණයේදී අපේ අනුර සහෝදරයාව ඉදිරිපත් කරන්නේ දුප්පතාගේ හිතවතෙක් හැටියට නෙමෙයි. ඔහු දුප්පතාව බලගන්වන, පීඩිතයාව ඒ පීඩිත භවයෙන් බලගන්වන, මුදාගන්නා නායකෙක්. ඒක තමයි අපේ පුනරුදය. අපිට තියෙනවා ආර්ථික වැඩපිළිවෙලක්, ජාතික ජනබලවේගයට තියෙනවා ආර්ථික කවුන්සලයක්,
ඒ ආර්ථික විශේෂඥයන්ට ඒ තියෙන වැඩපිළිවෙල අපි ප්‍රතිපත්ති මගින් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මිත්‍රවරුනි, අපි අවසන් කරනවා මේ රටේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන්, කුලවාදයෙන්, උස්මිටි කමින් කරපු දේශපාලනය. තවදුරටත් ඒ දේශපාලනයට ඉඩක් නැහැ. වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය වෙනුවට අපේ පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා ජාතික සමගිය, ආගමික සංහිඳියාව, ඒ වගේම ජාත්‍යන්තර මිත්‍රත්වය. ඒ ජාත්‍යන්තර මිත්‍රත්වය තහවුරු කරගන්නා නොබැඳී විදේශ පිළිවෙතක් අපිට තියෙනවා. මේක තමයි අපේ වැඩපිළිවෙල. දැන් අද මුළු ලෝකයේම සමරන මේ කම්කරු දිනය කුමක්ද? මේ කම්කරු දිනය කියන්නේ ඇමරිකාවේ ධනවාදයේ පරාජය නිසාම උපත ලැබපු සමාජවාදය යුරෝපයේ නැති වුණත් උපත ලැබපු ඒ යුරෝපීය සමාජවාදයට මුල් තැනක් දීපු ඒ අරගලය. එනිසා අපිට අවශ්‍යයි මිනිස් ශ්‍රමයට අභිමානයක් දෙන්න. ඒ මිනිස් ශ්‍රමයේ උදාරත්වය රකින්න. මිනිස් ශ්‍රමයට අභිමානයක් දෙන, උදාරත්වයක් රකින වැඩපිළිවෙල තියෙන්නේ ජාතික ජනබලවේගයේ. දැන් රනිල්ගේ ආණ්ඩුව උත්සාහ කරනවා කම්කරු නීති ගෙනල්ලා ඒ කම්කරුවන්ගේ තියෙන පීඩිත බව තව තවත් නැති කරන්න, පීඩිත බව තව තවත් වර්ධනය කරන්න, පීඩකයෝ බවට පත් කරන්න, පීඩිත බව පුළුවන් තරම් වර්ධනය කරන්න. ඒවා මර්ධනකාරී කම්කරු නීති. ඒ මර්ධනකාරී කම්කරු නීති ගෙනල්ලද ඔවුන් අද මේ මැයි දිනය පවත්වන්න. ජාතික ජන බලවේගයට වැඩපිළිවෙලක් තියෙනවා. මිනිස් ශ්‍රමයට උදාරත්වය දෙන, මිනිස් ශ්‍රමයට සරිලන වැටුපක් දෙන, ඔබට විවේක සුවයෙන් ඉන්න පුළුවන්, පාලකයාට විතරක් නෙමෙයි ඔබටත් කම්කරුවාටත් විවේක සුවයෙන් ඉන්න පුළුවන් ප්‍රඥාප්තියක්, කම්කරුවන්ගේ, ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට අභිමානයක් දෙන වැඩපිළිවෙලක් හදන්න. අවසාන වශයෙන් ඉතාමත් වැදගත් අදහසක් මම ඔබට ඉදිරිපත් කරන්න කැමති. මේ රටේ වාමාංශික ව්‍යාපාරය 1935 ඉඳලා ආරම්භ වුණු වාමාංශික ව්‍යාපාරය ජන අරගලයක් ලෙස ඉස්මතු වුණේ 1953 හර්තාල. ඒ හර්තාලය අසාර්ථක වුණේ ඒ වාමාංශික ව්‍යාපාරයට ඒකට සැබවින්ම ජනනියමු නායකත්වයක් දෙන්න බැරි වුණු නිසා. එතකොට අපිට සිද්ධ වෙනවා අතීතයේ ඒකෙන් පාඩම් ඉගෙන ගන්න. ජාතික ජන බලවේගයේ ඉන්න සියලුම කම්කරු නියෝජනයන් ඒ පාඩම ඉගෙනගෙන අපි නැවතත් ඒ අසාර්ථකත්වයට යන්නේ නැහැ. 53 හර්තාලය අසාර්ථක වෙනවා. 56 නැවතත් ධනපති ආණ්ඩුවක් රාජ්‍ය පාලනය බාර ගන්න. දැන් අපි 2024 අපි නැවතත් මේ ධනවාදී ධනපති නව ලිබරල් ආර්ථිකය නියෝජනය කරන ආණ්ඩුවලට බලය දෙනවද? ඔබෙන් අහන්නේ බලය දෙනවද? නැවත පීඩනයට ලක් කරනවද? අපි එහෙමනම් පැහැදිලි තීරණයක් ගන්නට ඕන. ඒ වගේම මේ වාමාංශික ව්‍යාපාරය අදේවවාදී, දෙවියන් අදහන් නැති, ආගම අදහන් නැති ව්‍යාපාරයක් හැටියට තමයි මේ ධනපති ආණ්ඩු එදා ඉඳලා පැවසුවේ. නමුත් ඒක මිත්‍යාවක්. ඒක ඉතාම ඔවුන් විසින් සැලසුම් කරලා, ඒ ධනපති ආණ්ඩු විසින් සැලසුම් කරලා ඔවුන් හිතුවා මේ පල්ලිය පන්සල අරගෙන ඔවුන්ට දේශපාලනය කරලා වාමාංශිකයෝ, අදේවවාදීන්, දෙවියෝ අදහන් නැති, පල්ලියන් නැති, පන්සල්යන් නැති කියන කාරණේ. මෙන්න මේවා තමයි ඒ කාලේ ඡන්ද ව්‍යාපාරයට ගෙනාවේ. අදත් ඔවුන් ඒ වගේ දේවල් වලට සැරසෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, අපි පැහැදිලිව කියනවා ඒ අතීතය නැවත ඔබට ගේන්න බෑ. ජාතික ජන බලවේගයේ අපි පැහැදිලිවම අනාගමිකක් නෑ,
නිරාගමිකක් නෑ. ආසියාවේ ආසියාතික ආගම් තියෙන මේ රටක අපි සැබවින්ම ආගමිකයි. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ඒ ආගම් ඉක්මවා ගිය, ආගම් අතික්‍රමණය කරපු ධාර්මික දේශපාලනය. අන්නේ ධාර්මික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින ජාතික ජනබලවේගය 2024 සැබෑ නව පුනරුදයක් තියෙන ජනතා බලවේගයක් බවට පත් කරන බව සිහිපත් කරමින් ඒ සඳහා අවශ්‍ය බලය සහය ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලමින් මම අවසන් කරනවා. ස්තුතියි.